දානමය ගේන්න කලින් මම සභානායක හැටියට විපක්ෂයත් එක්ක සංවාදවට ගණනාවක් තිබ්බා පාර්ලිමේන්තුව තුල නෙවෙයි පෞද්ගලිකව දානමය දානමයට තුලින් දෙකේ ඡන්දය දුන්නේ ඒ විදිහට මොකද එක්සත් ජාතික පක්ෂයේ තිබ්බේ 42යි පක්ෂ නායකයන්ගේ තිබ්බ පෞද්ගලික කැටුමක් මිස දානමය වැරද්දක් නැහැ නේ මොකද දානමය සාකච්ඡා අපි තනියම හැදුවේ නැහැ නේ ඕගොල්ලෝ ඕගොල්ලෝ එක පිළිගන්න සූදානම් නැත්නම් බඩ කරන් දෙයක් නැහැ දානමය අපි තනියම හැදුවේ නැහැ අපි 42ක් අපි දිහිතියේ එක්සත් ජාතික පක්ෂයේ ඉතින් ඒක අර නායකයන්ගේ පෞද්ගලික ගැටුමක් නිසා යම් යම් අවස්ථාවලදී ප්‍රශ්න ඇති වුණා නමුත් දානමය වැරද්දක් නිසා නෙමෙයි කි වැරද්දක් තියනනම් අපි ඒවට වැරදි කරන් තිබ්බා මොකද රට ආපස්සට 19 අවශ්‍ය කරනවා කියන්නේ රට ආපස්සට යෑමක් නේ එක්සත් ජාතික නිදහස් සන්ධානය තමයි මේ ගෙනාවේ 2001 ඒගොල්ලෝ තමයි ඒක නැති කිරුවේ ඒගොල්ලෝ ගෙනාවා ඒක නැති කිරුවා ආයි ස්වාධීනික කමිෂන් ගේන ඡන්දෙ දුන්නා ආයි දැන් නැති කරන ඡන්දෙ දෙනවා ඉතින් මේ රාජ්‍ය ප්‍රතිපත්තිය බොනාණ්ඩුව බලය ආවත් රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව හොඳ දේවල් තියාගෙන යන්න ඕනි ඉස්සරහට නමුත් නමුත් ඔය කීවද විස විසතියේ හොද එකක් වා කියන්න ඕක බලන්න හරි හරි දැන් හරි දැන් විසතියේ හොද එකක් කියන්න ඕක බලන්න ඔවා නෑ 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 දැන් ඔයා ඔයා අහන්න ආණ්ඩු පක්ෂ වැඩක් නෑ ඔයා වාරි ප්‍රශ්න කරන්නේ ආණ්ඩු පක්ෂේ බා පාර්ලිමේන්තුවේ උත්තර දෙනවා ආණ්ඩු ආණ්ඩු නෑ මෙතන ආණ්ඩු පක්ෂ විපක්ෂය කියලා එකක් නැහැ. ඔයා දැන් ඇවිල්ලා ඉන්නේ මාධ්‍ය වේදිකාවක් හැටියට. ඔයා කියන්නේ කො විශ්සේ තියෙන හොඳ එකක්. දැන් අපිට ප්‍රතිගතතර කියන්නේ නෑ 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 නෑ. අපිට කියන්න බෑනේ අපි මගේ අයි කියන්නේ බැරි. මාධ්‍ය වේදීන් මෙතෙන් ඇවිල්ලා ප්‍රශ්න කරනවා නම් ඒක අධ්‍යයනය කරලා තියෙන්න ඕන. නෑ නෑ එනවා වට මෙතෙන් එන්න අයිතියක් නැහැ එහෙනම්. ඔයා කවුරු හරි නියෝජනය කරනව නම් ආණ්ඩු නියෝජනය කරනව නම් මෙතන මෙතන ඇවිල්ලා ඉන්නේ මාධ්‍යවේදී නැටියට මාධ්‍යවේදී මම ඇහුවේ එකයි විශේෂ විශේෂ හොඳ එකක් පෙන්වන්න කිව්වම ඔයාලට පෙන්වන්න බෑ ඒ කියන්නේ ඔයා මේක අධ්‍යයනය කරලා නැහැ ඔයා කාගේ හරි අතකොළුවක් තව ප්‍රශ්න තියෙනවද එන? මොකද? මොකක් උදාහරණයක් දෙන්න බලන්න. උදාහරණයක් එහෙම ක්‍රියාකාරීත්වය ප්‍රශ්නයක් වුණ අවස්ථාවක් කියන්න. කොමිෂන් සභා පත් කෙරුවා. ඒ කොමිෂන් සභාවේ කතානායක මූලාශ්‍රය ඉන්නේ. අගමැතිතුමා ඉන්නවා විපක්ෂනායකතුමා ඉන්නවා. විපක්ෂනායකතුමාත් ඉන්නවා නේද? ඒතර දෙපැත්ත මෙතන ඉන්නවා. එතකොට උදාහරණයක් කියන්නේ ඒක අක්‍රිය වෙච්ච. නෑ අක්‍රිය වෙච්ච අවස්ථාව පෙන්වන්න මම කියනවා අක්‍රිය එහෙම වුණේ නෑ කියලා. ඒකනේ කවුරුවත් අද්දෙන්ද කියලා නෑනේ. මේ ආණ්ඩුව කියන්නේ වැවිලා කියනවා මෙතන. අක්‍රිය වෙච්ච අවස්ථාවක් කියන්නකෝ මට. නෑ නෑ සාධාරණ මෙන්න ඕනේ පුතා. දැන් ඔයාම කිව්වා අක්‍රිය වුණා කියලා. අක්‍රිය වෙච්ච අවස්ථාවක් කියන්නකෝ බලන්න. හරි හරි. හරි මම ඒකට උත්තර දෙන්නම්. හරි. පොලිස්පති ඉවත් කිරීමේ හැකියාව පාර්ලිමේන්තුවට තියෙනවා. ඔය පොලිස්පති ඉවත් කරන්න බෑ කියන එක මිත්‍යාවක්. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2002 පටතක් ගෙනාවා. පොලිස්පතිවයි නීතිපතිවරයා ඉවත් කරන්න පුළුවන් ක්‍රමයක් ඒ පරිදි තියෙනවා. පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනලා ඉවත් කරන්න පුළුවන්. ඉතින්
පොලිස්පති ඉවත් කරන්න බෑ කියන එක ඒක 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 අසත්‍ය කතාවක්. පඩතක් ගෙනහැලා තියෙනවා පාර්ලිමේන්තුව ඔය එක අද්දෙර කිලෝත වන්දන්නේ 2002 පඩතක් තියෙනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුකාර ගෙනාවා නීතිපතිවයි පොලිස්පතිවයි ඉවත් කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනහැලා. ඉතින් ඒක ඒක පාවිච්චි වුණේ නෑ ඒක වෙනම කතාවක්. නමුත් ඒක කමිෂන් එකේ වැරද්ද නෙමෙයි. අපිට අයින් කරන්න තිබ්බා. නමුත් ආණ්ඩුව තුල ඒක ගැන ඒකමතික මතයක් තිබෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. ඔය ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ ප්‍රශ්න නිසා ආණ්ඩුව තුල ඒකමතික මතයක් තිබෙන්නේ නැහැ. ඒකයි මම කියන්නේ. මේක මේ 19 වැරද්ද නෙවෙයි. මේ පෞද්ගලිකත්වය නිසා ඇති වෙච්ච දෙයක්. දැන් ආණ්ඩුවට ඕන නම් දැන් ජනාධිපති ඉවරලා නොවැම්බර් වලට අවුරුද්දයිනේ. දැන් ඉතින් ඉවත් කරන්න පුළුවන්. මේ ආණ්ඩුවට උනත් ඇයි ආණ්ඩුව ඉවත් කරන්න නැත්තේ? 2002 පන්ද තියෙනවා. දැන් ආණ්ඩුවට බහුතරයක් තියෙනවා. ඉවත් කරන්න පුළුවන්. ඒක මම පිළිගත්තනේ. මොකද ආණ්ඩුව තුල එක මතයක් තිබ්බේ නැහැ. මොකද ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය නෙවෙයි විතරක් නෙමෙයිනේ. පක්ෂ ගණනාවක් තිබ්බනේ. එතකොට මම උත්තර දෙන්නේ මේක අධ්‍යයනය කරපු අයට විතරයි. මේ ගැන වචනයක්වත් කියවෙන්නේ නැති අපි කියලා ප්‍රශ්න කරනවා මේ විහිළුවන්නේ. Any more questions? පස්සේ බලවත් තියනවා. Breaking.lk.